පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යංශය හා නාවික හමුදාව වැටලීම ක්‍රියාත්මක කළා. සැකකටයුතු යාත්‍රාව ගල් අකුරල සිට නාවික සැතපුම් 10ක් ඈත ගැඹුරු මුහුදේදී අද උදේ අත්අඩංගුවට ගැනුණා. එහි සිටි ඉරාණ ජාතිකයින් 9 දෙනා ධීවරයන් බව ප්‍රකාශ කළද ඒ බව සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් තිබී නැහැ. යාත්‍රාව මීට දින 14කට පෙර ඉරානයේ කොනක් වරායෙන් ගමන් ආරම්භ කර තිබෙනවා. දින 15කට ප්‍රමාණවත් වියලි ආහාර හා ජලය, සැටලයිට් දුරකථනයක් සහ ජංගම දුරකථන 9ක් පොලිස් මද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් භාරයට ගැනුණා. ට්‍රෝල යාත්‍රාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ වන විට කොළඹ වරායේ නාවික හමුදා රංගල ජැටියට මේ රැගෙන පැමිණියා. ඒ වගේම මේ රැගෙන පැමිණීමෙන් අනතුරුව ඇඟිලි සලකුණු නිලධාරීන්ගේ පරීක්ෂාවටත් අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන්ගේ පරීක්ෂාවටත් යාත්‍රාව පරීක්ෂාවට ලක් කළා. ඒ වගේම මෙය රජයේ රස පරීක්ෂකටත් දැනුම් දීලා තිබෙනවා මෙය පරීක්ෂා කරන ලෙසට. ඒ අනුව හෙට රජයේ රස පරීක්ෂක විසිනුත් මේ ට්‍රෝල යාත්‍රාව පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීම වලට සම්බන්ධ වෙච්ච මේ සියලුම නිලධාරීන්ට පොලිස් ත්‍යාග අරමුදලෙන් ත්‍යාග ලබා දීමටත් පොලිස්පතිතුමාගේ අවධානය මේ වෙද්දිත් යොමු වෙලා තිබෙනවා. 2019 වර්ෂයේදී මේ වෙනකන් විදේශිකයින් 22ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. 2018 අත්අඩංගුවට ගත්ත හෙරොයින් ප්‍රමාණය කිලෝ 732ක්. ඒ 2018 තිබුණු ඒ වාර්තාවත් බිඳ හෙළමින් මේ 2019 වර්ෂයේ පළමු මාස 3 ගත වෙන්නත් තව දින කිහිපයක් තියෙනවා. මේ වෙද්දි මේ පළමු මාස 3ට අපිට හැකි වෙලා තිබෙනවා හෙරොයින් කිලෝ 840ක් සහ ග්‍රෑම් 55ක් අත්අඩංගුවට ගැනීමට. මේ තමයි අත්අඩංගුවට ගත යාත්‍රාව. මේ අපි මුහුදේදී ලබාගත් ඡායාරූපයක්. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිය වගේම ශ්‍රී ලංකාවේ නීති රාමුව තුලත් අපිට බලතල තිබෙනවා. ඒනුව තමයි අපි මේ සැකකටු යාත්‍රා අතරමුණ ගත්. මෑත ඉතිහාසයේදී පිදුකරුපු දෙවන විශාලතම මද්‍රව්‍ය වැටලීම විදිහට අපිට මේ දක්වන්නට පුළුවන්. මීට පෙරත් 2016 මාර්තු 31 මේ මද්‍රව්‍ය තෝගයක් අතරමුණකට ගැනීමට නායක හමුදා දායක වුණා.